අයිබෝවන් අදත් අපි හරිදේ ටීවී නාලිකාවේ ජීවිතයේ සිහින සමග හමුවන්නේ අද අපේ සිහින දකින අමුත්තා හමුවීමට පෙර මා කැමැති ඔබ විසින් අප වෙත එවා ඇති ඔබේ සිහින ඔබ වෙත යොමු කරමින් ඒ සිහින දකින්නට මගේ නම මංගලිකා මං ගම හොරංගල්ල දැනට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ රැකියාව කරනවා මට දුල දෙන්නෙක් ඉන්නවා ඒ දුල දෙන්න ට්වින්ස්ලා ඒ දෙන්නට අධ්‍යාපනය දෙන්න එක තමයි මූලිකම පරමාර්ථය. මගේ නම කවිඳුයි රංගසම්ප මම ඉගෙන ගන්නේ ගානාගොඩ රෝයල් කොලේ මගේ පන්තිය 6B මම ලොකු වුණාම ඩොක්ටර් කෙනෙක් වෙලා ලෙඩුන්ට බෙහෙත් දෙනවා. මගේ නම ජීජී චතිරංගනත් මම ඉගෙන ගන්නේ 6A පන්තියේ. මම ලොකු වුණාම ඉංජිනේර කෙනෙක් වෙන්න කැමතියි. ඉංජිනේර කෙනෙක් වෙලා රටට සේවය කරන්න මම බොහොම කැමතියි. මගේ නම අසේල එල්පිටිය තල්ගස්සල ගම් ප්‍රදේශයේ කුඩා කාලේ ඉඳලම බලාපොරොත්තු තිබුණු තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් ඒකට අවශ්‍ය පාදක පසුබිම මම මේ දවස්වල සකසගෙන යනවා. කොහොමනම් තව අවුරුදු 5ක් ඇතුළත මම පළතුරු නැවුම් පළතුරු හොඳට අසුරලා අපේ විදේශීය වෙළඳපොළට යවන්න බලාපොරොත්තු තියෙනවා. ඒක තමයි මගේ කඩීම මගේ සාර්ථකත්වය මගේ අභියෝගයේ ඉලක්කය ඒක තමයි. මගේ නම ඒජී සමීර සම්පත් අබේසිංහ. මගේ ගම නිගහවිල ගහදුව. මගේ සීනයක් තමයි මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට. ඉතින් මම පටන් ගත්තා මගේම කියලා ව්‍යාපාරයක් ලොක්කල් සහ මල්පෝච්චි කොන්ක්‍රීට් ආශ්‍රිතවනේ. මගේ ඉරියා බලාපොරොත්තු තමයි මගේම කියලා මේ ව්‍යාපාරය ඉතාම සාර්ථක ලෙස මේ දිවයිනේ හොඳ ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම. මගේ කුඩා කාලයේ ඉඳලා තිබුණු සීනියක් තමයි මගේ අධ්‍යාපන කටයුතු සරූපකරණ සාර්ථක කරගෙන හොඳ රැකියාවක් ලබා ගැනීම. ඔබ දුටු එවැනි සිහින ඔබටත් තියෙන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබේ සිහිනය හරිදේ ටීවී නාලිකාව වෙත එවන්න. ඔබ දන්නවා හරිදේ ටීවී නාලිකාවේ ලිපිනය හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු උඩුමහල ලබුදුව ගාල්ල. හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු උඩුමහල ලබුදුව ගාල්ල. මෙම ලිපිනයට හෝ හරිදේ ටීවී ඉන්ෆෝ @gmail.com ඊමේල් ලිපිනයට ඔබේ සිහිනය යොමු කරන්න පුළුවන්. අද ජීවිතයේ සිහින සමග ඔබ හමුවන්නේ දකුණු පරාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් W.W. පුංචේවා මහතා. එතුමා කම්කරු ශේෂ්ත්‍රයේ දකුණු පළාතේ ප්‍රධාන පරිපාලන නිලධාරියා. අපි එතුමාගේ ජීවිතයේ සිහින හඳුනා ගන්න පෙර මා කැමැති එතුමා හඳුන්වා දෙන්න. එතුමා සිය රාජකාරි සීමාව මේ පළාතේ කම්කරු ශේෂ්ත්‍රයේ 15 අඩියේ සිටින දෛනික වැටුප් ලබන කම්කරුවාගේ සිට ඉහළම මට්ටමේ ශ්‍රමිකයා දක්වාත් විවිධ ව්‍යවසායකින් සමග කම්කරු කටයුතු සමගත් ගැටෙමින් විශාල සේවයක් පළාතට දෙන මහත්මයෙක්. අපි පුංචිව මහත්මයා ආයුබෝවන් කිය පිළිගන්නවා. ආයුබෝවන් පුංචිව මහත්මයා, එතුමගේ ජීවිතයේ සිහින අපි කැමැතියි දැනගන්න. පුංචිව මහත්මයා, ඔබතුමා කුඩා කාලේ දරුවෙක් හැටියට යම්කිසි සිහිනයක් දකින්නේ නැති ජීවිතේ, ඒ සිහින සමග අපි මේ අපේ නරඹන්නන් එක්ක ඒකාත්මික වෙමු කියලා අපි මම ඔබට ඇරයුම් කරනවා. ඔව්, බොහොම ස්තුතියි මට මේ අවස්ථාවට සම්බන්ධ වීමට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. හරිදේ ටීවී එකේ අධ්‍යක්ෂතුමන්ලට මම මේ අවස්ථාවේ මගේ ස්තුතිය පිරිනමනවා. ඇත්තටම මේ සෑම කෙනෙකුටම පුංචි කාලේ සිහින තියෙනවා. ඒව සමහරලාට ඒ සිහින සැබෑ වෙන්නත් පුළුවන්, සැබෑ නොවෙන්නත් පුළුවන්. ඒත් ගොඩක් වෙලාවට පුංචි කාලේ අපි දකින සිහින අපි ගොඩාක්ම මහන්සි වෙනවා ඒව සාක්ෂාත් කරගන්න. අපිට ඒ වෙලාවේ පුංචි කාලේ තියෙන්නේ පොඩි සිහින. ඒ පොඩි සිහින තමයි අපි සමහර වෙලාවට ලොකු වුණාට පස්සේ ලොකු සිහින බවට පත් වෙලා ඒව බලාපොරොත්තු වෙලා අපේ ඒව අපි ඉෂ්ට කරගන්න සමාජය තුළින් අපි ලබන අත්දැකීම් වලින් අපි මහන්සි ගන්නෙ. ඉතින් මම කියන්න කැමතියි, මම පුංචි කාලේ නම් මට සිහින ගොඩක් තිබුණා. මම හරි ආසයි ඉස්සර මේ බලිතවිල් බලන්න. මොකද අපි අර අපේ ගමේ අඩුම ගානේ
අවුරුද්දකට එකක් හරි දෙකක් හරි බලිතොවිල් තියෙනවා. ඉතින් මේ බලිතොවිල් අපිට බලන්න යන්න දෙන්නේ නැහැ ගෙවල් වලින්. ඇත්තටම මේ ගෙදරින් මේ බලිතොවිල් බලන්න යන්න අපි අනේක විදිහ අපි දෙමව්පියන්ට අපි කියන්න ඕන අපිට යන්න ඕන කියලා ගොඩාක් කිව්වාම තමයි ඔන්න ඒගොල්ලෝ කියන්නේ ආයෙන උදේ පාන්දර යන්න ලේසි වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි ඒ වෙලාවට මේ හරි සතුටු වෙනවා. අපි ඉතින් උදේ 3ට විතර බෙල් එක තියලා නැගිටලා අපේ අම්මලා තාත්තලාත් එක්ක බලිතොවිල් බලන්න යනවා. ඉතින් ඒක පුදුම ආසාවක් තිබුණේ ඒ කාලේ මේ 18 සන්නිය මේ බලිතොවිල් බලන්න. ඉතින් ඒ කාලයත් එක්ක ඒක විසඳලා යනකොට අපිට ඇතර මට තිබුණා මේ ලොකු පරිසරයක්. මම හිටියේ නිල්ලා ගඟයි ඉන්දියන් සාගරයයි එකට හමු වෙන ස්ථානයේ ගම්මෝය අසල මගේ ගෙවල් තුනේ කිට්ටුව. ඒ නිසා විශාල අපිට තිබුණ මහා වැලි තලාවක් වෙරළක් තිබුණා. මේ වෙරළ තමයි අපේ ජීවිතේ ගොඩක් මේ පුංචි කාලේ ගත වුනේ. ඉතින් අපි මම පුංචි කාලේ හරි ආසයි කුරුල්ලෝ ඇති කරන්න. මට හරි ආසාවක් තිබුණ කුරුල්ලෝ ලොකු කුරුළු කූඩුවක් හදලා කුරුල්ලෝ ඇති කරන්න. ඉතින් මම ගෙදරට ඇවිටිලි කරලා ගෙදර අම්මා තාත්තත් එක්ක කතා කරලා මට මතකයි මම ලව් බර්ඩ්ස්ලා කියන කුරුළු වර්ගය ගෙනල්ලා ඒ පරයියෝ එහෙම ගෙනල්ලා මම හැදුවා. ඒ පුංචි කාලේ තියෙන අපිට පුංචි සීන. ඒ වගේම මට තව ආසාවක් තිබුණා මම 10 වගේ පන්තියට යනකොට මේ බඩ බයිසිකලයකින් අලුත් බයික් එකකින් ඉස්කෝලේ යන්න මගේ බෑග් එක කරෙල්ලගෙන. ඉතින් ඒ ආසාවත් මම ගෙදරට කියලා බොහොම ඇවිටිලි කරලා මට බයිසිකලයක් ගෙනත් දුන්නා. මට හොඳට මතකයි ඒ බයිසිකලය ගෙනත් දුන්නේ කොළඹින්. ඒක කෝච්චියේ දාලා එව්වේ. ඒක මට අරන් දුන්නේ මගේ අක්කා. මම ගිහිල්ලා ස්ටේෂන් එකට බයික් එක අරගෙන විශාල සතුටකින් තමයි ආවේ දා ගෙදර. ඊට පස්සේ මම හැමදාම මට ඉස්කෝලේ යනකොට පුදුම සතුටක් දැනෙන්නේ අර බයිසිකලයේ පිටේ එල්ලගෙන බයික් මේ බෑග් එක වේගින් යන්න හරි ආසාවක් තිබුණේ කාට. ඉතින් පුංචි කාලේ තිබුණ සිහින ඇත්තටම මේ පුංචි සිහින. ඒක ගොඩක් වෙලාවට සමහරලාට අපිට දැන් මතකත් නැහැ. අපිට මතක් වෙන්නේ අපිට ඉෂ්ට වුණු සිහින තමයි. ඉෂ්ට නොවුණු සිහින තව ඕන තරමක් තියෙන ති පුංචි කාලේ. අපේ සමහර සීන් අපිට මතකයි ඒවා. ඒ මතක වෙන්නේ අපේ ජීවිතේ අපිට ඒවට බැඳිච්ච නිසා. දැන් විශේෂයෙන්ම ওই බයිසිකලේ මගේ ජීවිතේට සෑහෙන බැඳිච්ච සීනයක්. ඒක මම මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරනකම් මේ බයික් එක මා ළඟ තිබුණා. ඒ වගේම බලිතොවිල් බලන්න යන්නේ. ඉතින් ඒක මට විශාල අත්දැකීම් තියෙන එකක්. අදටත් මම කැමතියි බලිතොවිල් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දැන් ওই මම අදටත් මේ මාළුවේම විසිතුරු මාළු ගෙදර ටැංකිය කරලා හදනවා. මං ආසයි ඒකට වැඩල්ලා ආවම සමාල්ලාට මිනිත්තු 15ක් 20ක් අතර එක දිහා බලන් හිටියාම අර හිතේ තියෙන මහන්සිය යනවා. කොච්චර රැ වෙලා ආවත් හතට ආවත් අටට ආවත් මිනිත්තු 10ක් 15ක් විතර මේ මල් ටැංකිය දිහා බලන් හිටියාම අපිට සතුටක් දැනෙනවා. ඒ පුංචි කාලේ තිබිච්ච සතුට වෙන්න තිබිච්ච දේවල්, ඒ පුංචි කාලේ තිබිච්ච ආශාවල් තමයි දැන් තවමත් අපි තුල තියෙන්නේ. ඒව තමයි අපි පුංචි කාලේ තියෙන අපි ළඟ තියෙන අපි බලාපොරොත්තු වන ඒ පුංචි කාලේ තිබිච්ච සිහින. ඒ පුංචි කාලේ හීන එතුම හැබෑ කරගත් ආකාරය. ඒ වගේ හීනයක් හැබෑ වුණාම හරිම සතුටක් දැනෙන්නේ. අපි හැමෝටම එහෙමයි. පුංචි කාලේ පුංචි හීනයක් හැබෑ කරගන්න අපි හුඟක් මහන්සි වෙලා හීන ඒ ගැන පස්සෙන් ගිහිල්ලා අමාරුවෙන් හීන හැබෑ කරගත්තම හරිම සතුටක් එන්නේ. ඒ වගේ සතුටුණු අවස්ථා ගැන තමයි එතුමයි කිව්වේ. දැන් තවදුරටත් ඔබේ ඉන් පස්සේ ජීවිතය සම්බන්ධයෙන් තිබුණු හීන, ඒ හීන හැබෑ වුණාම ඇති වුණු සතුට ගැන අපි කැමැති දැනගන්න. ඔව් මම කැමතියි. ඇත්තටම මම මේ සීහින සැබෑ කරගන්න ගිහිල්ලා සමාහල්ලාට මට ලැබිච්ච හොඳ උපදේශයක් ඔබතුමන්ලට කියන්න. මොකද මං හිතනවා ඒක වැදගත් වෙයි කියලා මේ අද ඉන්න පාසල යන දරුවන්ට තරුණයන්ට. දැන් මගේ මම කිව්වා මම පුංචි කාලේ ඇත්තටම මම හරි ආසයි බලිතොවිල් බලන්න. ඉතින් මම මගේ යාළුවෙක් ගෙදර බලිතොවිලක් තිබුණා ටිකක් දුර කිලෝමීටර් 10ක් 12ක් විතර එහා. මම ගෙදර අම්මට කිව්වා මේ මට බලිතොවිල් බලන්න යන්න ඕන කියලා. නමුත් ඉතින් අවසරය හම්බෙන්නේ නැහැ කවදාකවත්. නමුත් මට යන්නත් ඕන. මම කර වැඩේ හිමින් සැරේ හොරේටම ගියා. යාළුවලා ගෙදර ගිහින් බලිතොවිල් බලලා මම පස්සෙන්ද උදේ ගෙදර ආවා. මම දන්නවා ගෙදර ආවම මම ලොකු ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙනවා කියලා. නමුත් මං ගෙදර ආවහම මගෙන් ප්‍රශ්න කරේ මගෙන් අම්මා ඇහුවා කොහෙද ගියේ කියලා. මං කිව්වා මං ගියාම එහෙම යාළුවලා ගෙදර බලිතොවිල් බලන්න. මං ආසයි ඒකට. අම්මලා දන්නෝ ඒක.
ඒ වෙලාවේ මගෙන් මගේ අයියා කෙනෙක් හිටියා මගෙන් ඇහුවා ඔයා කොහෙද ගියේ කියලා. මං කිව්වා මම මෙහෙම ගියා මේ යාළුවෙක් ගෙදර පළතුරු බලන්න. ඇයි ඔයා ඒ යාළුවලා ගෙදර ගියේ? ඔයාට මෙහෙ ගමේ පළතුරු හදිසියෙන් පෙන්නන අවුරුද්දකට සැරයක් දෙකක් එහෙම බලන්න පුළුවන් නේද? ඉතින් මං කිව්වා නෑ මගේ හොඳම යාළුවා එයා. ඒ නිසා මම ගියා මට නොගියින් බෑ අනිත් යාළුවෝත් ආවා. ඉතින් ඒ වෙලාවේ මට ඇත්තටම ඒ අයියා ලොකු උපදේශයක් දුන්න මේ යාළුවෝ කියන්නේ කවුද කියන එක. තියා මට කිව්වා යාළුවෝ කියන්නේ දැන් ඔයා උන්චි කාලේ අපි යාළුවෝ ආශ්‍රය කරන එක. එතකොට ඒ කාලේදී යාළුවෙක් ඇති වෙනවා එක හොඳම යාළුවට. සමහරට එක්කෙනෙක් හරි දෙන්නෙක්. හැබැයි ඊට පස්සේ අපි ඒ ස්ටෙප් එක පහු කරලා අපි තවත් තැනකට ගියාම අපි හිතමු උදාහරණයක් අපි ශිෂ්‍යත්ව පාසලෙන්කම් අපි යාළුවෙක් එක්ක ඉන්නවා. අපිට හොඳ යාළුවෙක් ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි වෙන ස්කෝලෙකට යනවා. වෙන ස්කෝලෙකට ගියාම අපට ඉන්නේ වෙන යාළුවෙක්. එහෙම නැත්නම් අපි වෙන පන්තියකට යනවා. එතකොට ඉන්නේ අපිට වෙන යාළුවෙක්. අපි විශ්වවිද්‍යාලය යනවා. අපි රස්සාවල් වලට යනවා. ඊට පස්සේ අපි වෙනත් තැනකට යනවා. එතකොට අපි අපේ සේවා ස්ථාන වෙනස් වෙනවා. එතකොට ඒ තැන්වලදී අපිට යාළුවෝ හම්බ වෙනවා. ඒ හැම තැනදීම අපිට හොඳ යාළුවෙක් හම්බ වෙනවා. ඉතින් මට ඇත්තටම මේ වෙලාවේ එක පැහැදිලි කරලා දුන්න යාළුවා කියන්නේ Tamanට ඒ අවස්ථාවන් වලදී හම්බෙන යාළුවා තමයි හොඳම යාළුවා බවට පත් වෙන්නේ. නමුත් ඒ යාළුවා නෙමෙයි හොඳම යාළුවා. තමන්ට හැම අවස්ථාවකදීම හොඳ යාළුවෙක් හමු වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මට ඒ වෙලාවේ පැහැදිලි කරලා දුන්නේ මම මේක මේ කියන්නේ මේ ගොඩක් දරුවෝ මේ ගංගාවල් වල නාන්න ගිහිල්ලා ගොඩක් අපි දකින්න පත්‍රවල විශාල වශයෙන් ඒගොල්ලෝ ගහගෙන ගිහිල්ලා දෙමව්පියෝ ගොඩක් දුකටපත් වෙනවා. ඉතින් අපි අපේ යාළුවෝ වෙනුවෙන් අනතුරුදායක දෙයකට යන්න හොඳ නැහැ. මොකද අපේ හොඳම යාළුවා අපිට එදා ඉන්න යාළුවා නෙමෙයි. ඒක තමයි අපි දැනගන්න ඕන. අපිට හොඳම යාළුවෝ ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන් අපේ ඉන්න ස්ථානය යන. ඒ නිසා අපි අනතුරුදායක දේවල් අපේ හොඳම යාළුවයි කියලා යන්න හොඳ නැහැ කියන එක මට මේ වෙලාවේ කියන්න උනාවක් තියෙනවා. අපි දැන් කෙටි විරාමයකට යන්නයි සූදානම. ඊට පෙර මා කැමැති ඔබට මතක් කරන්න ඔබේ සිහිනයත් ජීවිතයේ සිහිනවලට හරිදේ ටීවී නාලිකාවට එවන්න පුළුවන්. ඔබේ සිහිනය පිළිබඳ ඔබ විසින් දුරකථනයෙන් කරන ලද පටිගත කිරීමක් වීඩියෝ ක්ලිප් එක හරිදේ ටීවී නාලිකාවට එවන්න. හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය 543 ජී මාදිවල පාර තලවතුගොඩ. හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය 543 ජී මාදිවල පාර තලවතුගොඩ. එසේත් නැත්නම් හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු උඩුමහල ලබුදුව ගාල්. මේ ලිපිනයන්ට එවන්නත් පුළුවන්. එසේ නැතිනම් අපේ විද්‍යුත් තැපෑල haridetvinfo@gmail.com haridetvinfo@gmail.com. අපි විරාමයෙන් පසු නැවත හමු වෙමු. විරාමයෙන් පසු අපි නැවත හමුවන්නේ ජීවිතයේ සිහින වැඩසටහන සමග. අද අප හමුවන්නේ දකුණු පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් W.W. පුංචිහේව මහතා. එතුමගේ කුඩා කාලේ ජීවිතයේ සිහින ගැන අපි දැන් මොහොතකට පෙර ඇහුවා. දැන් අපි දැනගන්න කැමති ඔබතුමා රාජකාරී වපසරිය තුළ විශාල සේවාවක් සපයන නිලධාරී. දකුණු පළාතේ මා මුලිනුත් කිව්වා වගේ කම්කරු ශේත්‍රයේ ඉන්න ඉහළම පරිපාලන නිලධාරියා. ඔබේ ආයතනයත් සමග ගැටෙන ඔබේ ආයතනය සමග බද්ධ වුණු ඔබේ පුද්ගල සිහිනයකුත් ඇති. ඒ ගැනත් අපිට පොඩ්ඩක් මේ අවස්ථාවේ මතක් කරනවා නම් අපි සතුටුයි. ඇත්තටම මගේ රාජකාරී ජීවිතයේදී මට කුඩාම කම්කරුවාගේ ඉඳලා විශාලම ප්‍රතිලාභ ලබන වැටුප් ලබන සේවකයේ දක්වා කට්ටියත් ඒ වගේම කුඩාම ව්‍යාපාරිකයාගේ ඉඳලා විශාලම ව්‍යාපාරිකයා දක්වත් මට හමු වෙනවා. ඉතින් මගේ ජීවිතේ මම හිතන්නේ මගේ පළවෙනි රාජකාරී ස්ථානය තමයි බදුල්ල. මගේ අදටත් මගේ හිතේ තියෙන්නේ බදුල්ල රාජකාරී කරපු කාලේ මගේ හිතේ ඇතිවෙච්ච දේවල් තමයි. ඒ වෙලාවේ මගේ හිතේ ඇති වුණ එක කාරණයක් තියෙනවා මේ මම කරන ශිෂ්‍යයත් එක්ක ළමයින් සම්බන්ධව. විශේෂයෙන්ම ළමයින් සම්බන්ධව ළමයින්ට අද ඇති වෙන මේ ළමා අපයෝජන ළමා අපචාර ඊළඟට මේ ළමයින්ගේ ළමා ශ්‍රමය වගේ දේවල් සම්බන්ධව මගේ හිත සෑහෙන දුරකට යොමු වෙලා තියෙනවා.
ඉතින් දැන් මම මගේ රාජකාරී ජීවිතෙත් එක්ක මම යම් දවසක මේ රාජකාරී ජීවිතේ තුල පොයින් පසුව හරි මගේ බලාපොරොත්තුවක් තියෙන්නේ මේ දරුවන්ට අපි මේ ලැබපු මේ ජීවන අත්දැකීම් වලින් යම් සේවයක් කරන්න. ඉතින් මගේ හිතේ තියෙන වුන් වෙනුවෙන් විශේෂයෙන්ම මගේ මට ගොඩක් මගේ මට සමීප වුණු මේ වතු සේවකයෝ සම්බන්ධ වතු ආශිත සේවකයන් සම්බන්ධව මම දැන්ටමත් මම සකස් කරලා තියෙන පොඩි වැඩසටහනක් ඒක ඒ වැඩසටහන මට ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙන ඉදිරි කාලයේදී ඒක මට දැම්ම ක්‍රියාත්මක කරගන්න බැරි වෙයි සමහර වෙලාවට. නමුත් මම බලාපොරොත්තු වෙන මේක ළමයින් සම්බන්ධව මම ක්‍රියාත්මක කරන්නේ ළමයින්ගේ සුබ සාධනය, ළමයින්ගේ රැකවරණය, ළමයින්ගේ අධ්‍යාපනය ඒ වගේ දේවල් තමයි තියෙන්නේ විශේෂයෙන්ම ළමයින්ට රැකවරණය ලබා දෙන්න. ඉතින් මගේ ඇත්තට මේක මගේ බලාපොරොත්තුවක්. මම දැනටත් මගේ රාජකාරී ජීවිතයේදී ළමයින් සම්බන්ධව විශාල සමහරලාට අපි ළඟට ඉන්න පැමිණිලිවලදී සහ අපි කරන පරීක්ෂණවලදී අපි ළමයින්ට උදව් කරලා තියෙනවා. ඉතින් ඒක දැන් ටච් කරනවා. නමුත් ඊටත් වඩා හොඳින් කරන්න, කැප වෙලා කරන්න මම වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒක මම බලාපොරොත්තු වෙනවා මගේ ඉදිරි කාලයේදී ඒක සාක්ෂාත් කරගන්න. ඒක තමයි මගේ මම හිතන්නේ මගේ ඊළඟ බලාපොරොත්තුව. ඒක ඉෂ්ට කර ගැනීම සඳහා මම දැන්ටමත් මේ වැඩසටහන් සකස් කරගෙන යනවා. ඔව්. එතුමගේ රාජකාරී සීමාව අභිබවල ගිහිල්ලා තවත් මේ කොට්ටාසයක් මේ රටේ එක්තරා වැදගත් කොට්ටාසයක් වන දරුවන් වතු අංශේ වතු සේවකින්ගේ දරුවන් වතු අංශේ නිවැසියන් වන දරුවන් වෙනුවෙන් සුබසාධක වැඩසටහනක් ඔවුන්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව, ළමා ශ්‍රමය වැනි කාරණා සම්බන්ධව ඔවුන් වෙනුවෙන් යොමු වූ වැඩසටහනක් කිරීම එතුමගේ අනාගත සිහිනය වෙලා තියෙනවා. ඇත්තට මේ හරිම වටින දෙයක්. අපි ගොඩක් රාජකාරී වලට සීමා වෙලා ඉන්න නිලධාරීන් අතරේ මෙවැනි නිලධාරීන් ජාතියට සම්පතක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඒ සිහිනයත් ඔබතුමාගේ සැබෑ වෙන්න කියලා. මේ අවස්ථාවේදී මම දැනගන්න කැමතියි ඔබතුමා මේ වැඩසටහන මේ ජීවිතයේ සිහින වැඩසටහන එක්ක ඔබතුමා යම් පණිවුඩයක් අපේ ප්‍රේක්ෂකින්ට දෙන්න බලාපොරොත්තු වෙනවා නම් සිහින දැකීම ගැන සෑම කෙනෙකුටම තිබිය යුතු සිහින ගැන ඒ සිහින සැබෑ කර ගැනීමට කළ යුතු කැපකිරීම ගැන ඔබතුමාගේ පණිවුඩය මේ අවස්ථාවේදී ප්‍රේක්ෂකයන් වෙත දෙනවා නම් අපි ගොඩක්ම සතුටුයි. ඇතර මට කියන්න තියෙන්නේ හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතේ හැම කාලෙකදීම කුඩා කාලේ ඉඳලා මහලු වියේ දක්වාම සිහින තියෙනවා. ඉතින් එකක් ඒ තමන්ගේ හිතේ තියෙන සිහින. ඒ වගේම තමන්ට සිහින දකින්නත් පුළුවන්. ඒ හිතේ තියෙන සිහින සහ දකින්න සිහින. තමන්ට ඒව සාක්ෂාත් කරගන්න පුළුවන් නම් විශාල සතුටක් දැනෙනවා. හැබැයි කවුරුත් හිතන්නේ නැහැ මේ කිසිම සිහිනයක් නිකම්ම සාර්ථක වෙනවයි කියලා. නිකම්ම ඒව ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. පුංචි සිහිනයක් වුණත් අපිට ඉෂ්ට කරගන්න අපිට මහන්සි වෙන්න වෙනවා. දැන් මම පොඩි උදාහරණයක් දෙනවා. මං කෝ පුංචි කාලේ මම බලිතොවිල් බලන්න ආසයි කියලා. හැබැයි මට බලිතොවිල් බලන්න ආසයි කිව්වට මට නිකම් මේ සිහින සැබෑ වුණේ නැහැ. මට හොඳට මතකයි මං බෙල් එක තියලා අම්මට තාත්තට කතා කරන උදේ පාන්දර 3ට විතර. නැත්තම් ඒගොල්ලෝ නිදාගන්න. මම පොඩි කැපවීමක් කරන්න ඕනේ ඒකට. ඒක නිසා සිහිනයක් දකින්න ඕන. සිහිනයක් සැබෑ කරගන්න ඕන. දකින්න සිහිනේ. අපි එවිනෙන් කැප වෙන්න ඕන. ඒ කියන්නේ ඒක පුංචි කාලෙත් එහෙමයි. පුංචි කාලේ පුංචියට කැප වෙන්න ඕන, ලොකු කාලේ ලොකුවට කැප වෙන්න ඕන. ඊළඟට තමන්ට දැනුම් තේරුම් තියෙන කාලේ, තමන් රස්සාවක් කරන කාලේ, තමන්ගේ සිහින තියෙනවා නම්, ඒ තමන් බලාපොරොත්තු වෙන සිහිනයක් තියෙනවා නම් ඉෂ්ට කරගන්න. ඒකට කැප වෙන්න ඕන. ඒකට කාලයක් වෙන් කරගන්න ඕන. ඒ වෙනුවෙන් යෙදෙන්න ඕන. ඉතින් මට කියන්න තියෙන්නේ ඕනම දෙයක් සාක්ෂාත් කරගන්න පුළුවන්. තමන් කැමති නම් ඒ දේ සාක්ෂාත් කරගන්න. ඒ වෙනුවෙන් තමන් කැපවීමක් වෙන්න ඕන. ඒ වෙනුවෙන් කාලයක් යොදා ගන්න ඕන. ඒක තමයි ඕනම කෙනෙකුට තමන්ගේ ඕනම සිහිනයක් තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තුවක් වුණ සිහිනයක් වුණ ඉෂ්ට කරගන්න තියෙන හොඳම ඉති. ජීවිතේ සිහින වැඩසටහන සිහින ගැන කතා කරන වැඩසටහන. එපමණක් නොවේ සිහින සැබෑ කරගන්න මාර්ගය ගැනත් කතා කරන වැඩසටහන. මේ වැඩසටහනෙන් අපි විවිධ තරාතිරම්වල වෘත්තිකයන් සමග සිහින සමග කතා කරනවා. මෙතුමගේ සිහිනය අනාගත සිහිනේ වතු අංශයේ දරුවන්ගේ
සුභ සාධනයක් වෙනුවෙන් යොමු වෙන බව අපි මොහොතකට කලින් අහන්න ලැබුණා. ඒ දරුවන් වතු අංශයේ දරුවන්ගේ අධ්‍යාපන සමාජීය සෞඛ්‍ය සහ ශ්‍රමය පිළිබඳ ප්‍රශ්නවලදී දෙමාපියන්ගේ දැනුවත් වීම හරිම වැදගත්. මොකද දරුවන්ට සමීපවම ඉන්න අය දෙමාපියන් නිසා. මම කැමැති ඔබතුමාගෙන් දැනගන්න ඔබතුමාගේ අරමුණ යොමු වෙලා තියෙන ඒ දරුවන්ගේ දෙමාපියන්ට මේ අවස්ථාවේ දෙන්න තියෙන පණිවුඩයක් තියෙනවා නම් ඒකත් මේ සමගම දෙන්න කියලා. අත වශයෙන් මට කියන්න තියෙන්නේ දෙමාපියන්ට තමන්ගේ දරුවන් ගැන විමසිලින් ඉන්න, අවධානයෙන් ඉන්න. මොකද අද ඉස්සර වගේ නෙමේ දරුවට තියෙන අනතුර වැඩි. ළමයින් ගැන සෙව්ව බැලුවේ නැත්නම් ළමන්ට වෙන අනතුරු ප්‍රමාණය වැඩි. ඉස්සර නම් ළමෙක් පන්ති ගියාම ඉස්කෝලේ ගියාම සොයන්න ඕනේ නැහැ. නමුත් අද ඒ වගේ නෙමේ. අද ළමයාගේ පස්සෙන් ඉන්න ඕන. පස්සෙන් ඉන්න වෙලා තියෙන්නේ සමාජයේ තියෙන යම් යම් දේවල් නිසා. ඒ නිසා මට දෙමාපියන්ට කියන්න තියෙන විශේෂයෙන්ම ළමයා ගැන අවධානයෙන් ඉන්න. ළමයා වෙනස් මගකට යන්න පුළුවන් තියෙන ක්‍රමවේද අද වැඩි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ වතු ආශ්‍රිත ප්‍රදේශවලදී දැන් ළමා අපයෝජන එහෙම ගත්තොත් මේ ළමා අපයෝජන විශේෂයෙන්ම ගොදුරු වෙලා තියෙන ළමයින් තමන්ගේ නිවස තුලදී නැත්නම් තමන්ගේ ළඟම තියෙන වටපිටාව තුලදී. එතකොට සාමාන්‍යයෙන් අපි හිතන්නේ දරුවෙකුට වරදක් කරන්නේ කරදරයක් කරන්නේ දන්නේ නැති කෙනෙක් කියලා. ඒ ඉස්සර කාලේ දරුවෙකුට කරදරයක් කරා නම් කරේ දරුවා ගැන කිසිම දෙයක් දන්නේ නැති වෙනත් හේතුවක් නිසා. නමුත් අද එහෙම නෙමෙයි. අද දරුවන්ට කරදර කරන්නේ තමන්ගේ ගේ ඇතුලේ. තමන්ගේ ළඟම ඥාතියා තමයි දරුවන්ට කරදර කරන්නේ. ඒ නිසා දෙමාපියෝ විශේෂයෙන්ම අම්මලා දරුවන් ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. මම දෙමාපියන්ට මට කියන්න තියෙන්නේ දරුවන් ගැන විශේෂ අවධානයෙන් ඉන්න කියලා. හොඳයි. අද ජීවිතයේ සිහින වැඩසටහනේ අවසානයටයි අපි පැමිණ තිබෙන්නේ. අද අපේ අමුත්තා දකුණු පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් WW පුංචි හේවා මැතිතුමා. එතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා ජීවිතයේ සිහින වැඩසටහන සමග හරිදේ TV නාලිකාවත් එක්ක එක්වීම ගැන. ඔබටත් ඔබේ ජීවිතයේ සිහිනය මේ වැඩසටහනෙන් එළි දක්වන්න පුළුවන්. ඔබේ ජීවිතයේ සිහිනය පිළිබඳව අපට ලියා එවන්න. ඔබ මේවැනි වැඩසටහනකින් ඔබට ප්‍රේක්ෂකයන් හමුවීමේ අවස්ථාව තිබෙනවා. හරිදේ TV නාලිකාවේ විද්‍යුත් තැපැල් ලිපිනය හරිදේ tv info@gmail.com. හරිදේ TV ලිපිනය හරිදේ TV ප්‍රධාන කාර්යාලයේ 543 G මාදිවල පාර තලවතුගොඩ. හරිදේ TV ප්‍රධාන කාර්යාලයේ 543 G මාදිවල පාර තලවතුගොඩ. එසේත් නැත්නම් හරිදේ TV ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු ආයතනයේ උඩුමහල ලබුදුව ගාල්ල. මෙම ලිපිනයන්ට ලියා එවීමෙන් ඔබටත් මිසෙ එක්විය හැකි ඔබේ හරබර සිහිනය සමග. එසේනම් නැවතත් මෙබඳු ජීවිතයේ සිහින වැඩසටහනක් සමග අපේ සිහින දකින අමුත්තෙකුත් එක්ක ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.